පාසල් නොගිය ඒ දරුවන් 1948 දී පාසල් ගිහිල්ලා විශ්වවිද්‍යාලය යනවා. විශ්වවිද්‍යාලය ගිහිල්ලා ඒ දරුවන්ගේ ඒ දෙවනි පරම්පරාවේ දරුවන්ගේ තුන්වෙනි පරම්පරාවේ දරුවෝ විශ්වවිද්‍යාලය ගියා විතරක් නෙවෙයි පස්සෙ උපාධි කරනවා. උන් ලංකාවේ විතරක් නෙවෙයි විදේශ විශ්වවිද්‍යාලවලට යනවා. ඒ දරුවෝ අද ලෝකයේ විවිධ වෘත්තීන්හි ධනකාධිකරණයේ වේවා, වාණිජකරණයේ වේවා, වෛද්‍යවරුන් හැටියට වේවා, ඉංජිනේරුවන් හැටියට වේවා විරත් වෘත්තිකින් හැටියට ලෝකේ විශාල රටවල් ප්‍රමාණයක සේවය සලසමින් ඉන්නවා ලෝකේ දියුණුම රටවල් වල. එහෙම ඉතිහාසයක් ලංකාවේ දරුවන්ට කවදාවත් තිබිලා නැහැ. අද එංගලන්තේ ගත්තත්, ඇමරිකාවේ ගත්තත්, කැනඩාවේ ගත්තත්, ඕස්ට්‍රේලියාවේ ගත්තත්, නවසීලන්තේ ගත්තත් ලෝකේ දියුණුම රටවල අපේ වෘත්තිකයින් ඉහළින් ඉඳගෙන තනතුරු කරමින් විශිෂ්ට වෘත්තිකින් හැටියට කටයුතු කරනවා. ඒක ශ්‍රී ලංකා ඉතිහාසයේ විශේෂී වාර්තාවක්. හැබැයි එවැනි වෘත්තීන්හි ලෝකේ අපේ දරුවන් නිරත වුණාට විවසායකත්වයේ පැත්තේ කර්මාන්ත ආරම්භ කිරීම පැත්තේ විවසායකත්වයේ පැත්තේ ලෝකයට ගිහිල්ලා තියෙන අතලොස්සක පිරිසක් තමයි පිළිගන්න අවශ්‍යයි. නිදහස් ශ්‍රී ලංකා ගුණ අපහසුකම් තිබුණත් හැවදී සෑම රජයක්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් විශාල කටකිරීමක් කරලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි ලංකාවේ මානව සම්පත මානව ප්‍රාකරණයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ලංකාව Human Development Index එකේ කියලා තැනකට ඇවිල්ලා තියෙන්නේ. අපි අධ්‍යාපනයේට ඒ කැපකිරීම කරාට, අපි සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කරාට, අපි අභ්‍යන්තර භෞතික අන්තර් පහසුකම් පද්ධතිය සංවර්ධනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරාට අපේ පසුගිය දශක පහයි තිස්සේ ගිලිහුණු දෙයක් වෙනවා. ඒ මොකක්ද ගිලිහුණු දෙය? අපි මේ රටේ කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් සාධනීය ආයෝජනයක් කළා නැහැ. අපි විවසායකත්වයේ